I want today. अभी वाले का आरंभ करूं हो राइट राइट तो एलियन ने दरोटी का चक्कर लगा से कतरे इनमें राइट अभी तो दे आदिदाव से साक्षात्कार करने सुधारा करेंगे इनमें आदिदाव सिसी को हवाले के कंडाय में लेवल अप दाहा नामे पेपर एक आई हरे दाहा नामे पेपर एक मांगे दाने में उन्होंने बोलते हैं हम आरंभ ने तीर ने हरे आरंभ ने तीर पेपर एक दाहा नामे में पेपर एक आतरे गान में අපි දැන් ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරමු. හරි. පොතේ දැන් එතනදී අපි ප්‍රශ්න සාකච්ඡාවේදී අපි කතා කරනවා මේකෙන් දීලා තියෙන පළවෙනි ප්‍රශ්නය. ඩ්‍රෝවින් එකෙන් අපි වැඩ ටික ආරම්භ කරමු. හරි. රයිට් ඩ්‍රෝවින් ප්‍රශ්නට එනවා. පහත දැක්වෙන්නේ යන්ත්‍ර කොටසක සමාංශක දර්ශනයක් කියලා කියනවා. පළමු කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයට කැපිටල් A ඊතලයේ දෙසින් බලලා ඉදිරි පෙනුමද B ඊතලයේ දෙසින් බලලා පැති පෙනුමද C ඊතලයේ දෙසින් බලලා සැලැස්මද අඳින්න කියලා කියනවා. හරි. එතකොට මේ දීලා තියෙන ප්‍රථම කෝණ ක්‍රමයට අනුව නිර්මාණය කරන සටහනක් ඉයර්ෆෝන් එක වැඩ නැහැ. මේක සෙට් වෙන්න. ඊහල ඇප් එක අරන් යන්න ඕන කාමරේ දැන් ඒකේ බැටරි නැහැ. ඔව් කාගෙන් මයික් එක කොන්නලා තියව දුවකගේ ටක්කල එක මයික් ඔෆ් කරලා කතා කරන්න. හරි. හොඳයි. දීලා තියෙන සටහනේ ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයට අනුව නිර්මාණය කරන්න තියෙන්නේ මේ දීලා තියෙන සටහනේ කැපිටල් A කියන්නේ ඉදිරි පෙනුම. එතකොට B කියන්නේ පැති පෙනුම. හරි. එතකොට පැති පෙනුම අපිට තියෙන්නේ අපේ දකුණු අත පැත්තෙන්. පැති පෙනුම දකුණු අත පැත්තෙන් තියෙද්දි අපි මේක නිර්මාණය කරන්න ඕන පැති පෙනුම මොන පැත්තට දාලාද? වම් අත පැත්තට දාලා. ප්‍රථම කෝණ ක්‍රමයටනේ. එතකොට පැති පෙනුම දකුණු පැත්තෙන් තියෙන්නේ පැති පෙනුම අපි වම් අත පැත්තට දාලයි නිර්මාණය කරන්නට ඕන. එතකොට වම් අත පැත්තට කියන්නේ මේ පැත්තට. මේ පැත්තට එනවා සයිඩ් එක. සයිඩ් view එක මේ පැත්තට එන්නට ඕන. හරිද? ඊට පස්සේ මෙයාගේ front එක මෙතෙන්ට එන්නට ඕන. front view එක මෙතෙන්ට එනවා. plan එක එන්නට ඕන අයට යටින්. මේ වගේ තැනකට plan එක එනවා. හරි? මේ තැන් තුනට තමයි රූප තුන එන්නට ඕන. දැන් ඔයාලා දාලා ඇති අඩුපාඩු තියනවා නම් අපි බලා ගනිමු. හරි. front එක capital A වලින් බලද්දි front එක පේනවා. right capital A වලින් බලද්දි මෙන්න මෙහෙම රූප සරණක් වාඩි පේන්නට ඕන. මෙහෙම පේනවා රයිට්. ඔන්න ඔය වගේ හැඩයකට අපිට ෆ්‍රන්ට් එක මෙයාගේ පේන්නට ඕන. හොඳයි. ඊට පස්සේ මෙයාගේ ප්ලෑන් එක අපිට පේනවා මෙහෙම. ප්ලෑන් එක පේන්නේ මේ ආකාරයටයි. කඩු ගන්න යන එහෙනොත් ඇහැකි කඩු ගන්නවට ගිහිල්ලා එතන වලට කෑ ගන්නට ඇහැකිනේ නේද? හරි. කඩු ගන්නවට ගිහිල්ලා කෑ ගැලටෙම පස්සේ මයික් එක ඔෆ් කරගන්න. කඩු ගන්නවට ගිහිල්ලා කෑ ගැලටෙම පස්සේ මයික් එක ඔෆ් කරන්න පුතේ. හරි. මේ විදියට දරුවනේ ඔයාලගේ උඩින් බලපුවාම ප්ලෑන් එක පේනවා. මේ කොටස් දෙක හරි මෙයා හරි රයිට් ඔය විදියට වඩ මේවා මෙයාව පේනවා. ඊට පස්සේ සයිඩ් එක පැති පෙනුමට එනවා. පැති වෙනකොට ඉදවල මෙයාව පේනවා මෙන්න මේ ආකාරයට. හරි. ඔන්න ඔයගේ හැඩයකට මෙයාව පේනවා. ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ කෙලින් අඩ රේඛාවක් යනවා. ඊට පස්සේ මෙතන එනවා.
හරි ඔය විදිහට ඇතර කොටක් පැටයක් එනවා. දැන් මිනුම් ටික දාන්නයි තියෙන්නේ. මිනුම් ටික දාද්දි මෙයාගේ මේ ටෝටල් ලෙන්ත් එක 96යි මෙතන මෙතෙන්ට 96යි ඊ තුල දාලා මෙයා නෝට් කරනවා 96යි. ඊට පස්සේ රයිට් මෙයා 96යි. එතනින් පස්සේ හරි ඊට පස්සේ මෙයාගේ තියෙන මිනුම් ටික දාන්න පිළිවෙලින් ප්ලෑන් එක උඩින් බලපුවාම මෙයා ගෙනවා මෙන්න මේ ලෙන්ත් එක මෙතනලා මෙතෙන්ට එනවා මේ ලෙන්ත් එක 64යි. ඊට පස්සේ රයිට් මේ මුළු උස මෙතනලා මෙතන 48යි මෙයාගේ ඝනකම 16. ඒ කියන්නේ මෙන්න මේ කොටස එනවා මිලිමීටර් 16ක් විදියට. ඔයාලම දාගෙන ඇටි මේක 16යි. මෙතනින් උඩට තියෙන මෙන්න මේ කොටස 48ක් වෙන්න තියෙනවා. මේ දක්වාම 48යි. හරි. ඊට පස්සේ ඉතිරි දුරවල් ටිකක් තෝරගන්න පුළුවන් වලට ලේසියෙන් මේ ටික 16යි. හරි. මේ මෙනු මේවා 16ක් වෙනවා. මේවා 16යි. ඊට පස්සේ රයිට්. මෙන්න මේ කොටස වෙනවා 8ක් මිලිමීටර් මේ ටික 24යි. අද මේ අභ්‍යන්තර දුරවල් ටික ඔයාලට දා ගන්න පුළුවන් නෝට් කරද්දී මෙයා 8යි මෙයා 24යි. හරි ඊට පස්සේ ආයේ මෙයාට දොර 8ක් වෙනවා. හරි මේ බද 8ක් වෙන්නේ ඒක දා ගන්න පුළුවන් ඔයාලට. මේ 16 තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන 64ක් වෙනවා. මේ 64 හැදෙනකොට මම මේ 64 මම මෙතන නෝට් කරන්නම්. අභ්‍යන්තර දුරවල් වල තෝරගන්න මෙයා 64යි. ඊට පස්සේ මේ ටික 48ක් වෙනකොට මෙයාගේ අරේ 32ක් වෙන්නේ චාපයක් හැදෙන්නේ. එතකොට ඔයාගේ මේක 32ක් මේක 64යිනේ. ඔයා දැන් මේක නිර්මාණය කරද්දි මෙයා 64ක් තියෙන නිසා මේක 64යි. මෙතනින් ඔයා මේ පැත්තට 32ක් ගන්න. මෙයාට 32ක් අරන් යටට 32ක් අරන් කවකට තුනේ මෙතනින් කියලා චාපයක් අර ගන්න. ඒ කියන්නේ අරේ 32ක් වෙන්නේ මෙන්න මේ කොටස චාපයක් ලැබෙන විදිහට එන්නේ. හරි. එතකොට මෙයාට 32යි මෙතනින් පල්ලේ හරි යන්න 32යි මෙතනින් කව කට තුර තියලා 32කින් චාපයක් ගන්න. එතකොට ලස්සන මෙන්න මේ ආක් එක වට එනවා. දැන් එතකොට මම මූලික දුරවල් ටික මේ ලකුණු කරගත්තේ මෙයාගේ XY දුරවල් හොයා ගන්න. මේ රූප සටහනේ ඔයාලට පුතේ X දුර සහ Y දුර හොයා ගන්න පුළුවන් පහසුවෙන්. X දුර මේ රූපෙට යන මුළු දුර 64යි. මේ රූපෙට යන මුළු දුර 96යිනේ. එතකොට 6යි 4යි 10යි 9යි 1යි 10යි 6යි 16යි. මෙයා 64යි මෙයා 96යි කියන්නේ ඔය රූප දෙක එකතු වෙනවා 160ක්. ඊට පස්සේ y උස රූපවල උස මේ රූපේ උස වෙනවා 16යි 48යි. ඒකවල 16යි 48යි කියලා කියන්නේ 6යි 8යි 14යි. එකක් ඉතිරි 4යි 5යි 1යි 6යි. මෙතන මෙතෙන්ට උස 64ක් තියෙනවා. මේ උසත් 64ක් තියෙනවා. ඒක 64යි 64යි කියන්නේ 128ක් කියලා නම මිලිමීටර වලින් y උස 128යි x උස 60ක් 160ක් කියලා තමයි මිලිමීටර වලින්. හරි දැන් ඔයාගේ ඔය රූප සටහන තුල මෙන්න මේ මූලික x සහ y වටිනාකම් ටික ඔය ඉස්සර නෝට් කරගන්න. එතකොට තමයි ඔයාලට මේක මෙතනින් හරියට තේරෙන්නේ කොහොමද මෙයාගේ දුරවල් ටික ලකුණු කරගන්න කියලා. ඊට පස්සේ හරි මම කියලා දෙන්නම්. ඔයාගේ drawing sheet එක තියෙනවානේ. දැන් ඔයාලට drawing sheet එකක් තියෙනවා. ඔයාලා මේ drawing sheet එකේ දොරවල් ටික ලකුණු කරගෙන මේ මෙනු ටික ගන්න එකනේ ඊළඟ වැදගත්ම දේ. හරි කට්ටක් කරලා දැන් ඔයාලා drawing sheet එක මේ ටික note කරගන්න පුතේ. හරි drawing sheet එක මෙන්න මෙතනින් ඔයාලා දැන් වැඩේ පටන් ගන්න. මෙතනින් පටන් ගන්න උඩ පැත්ත y මේ පැත්ත x කියලානේ පුතේ ගන්න. හරි එතකොට මෙතනින් උඩට y කියන්නේ 128යිනේ. මෙතනින් උඩට පුතා 128ක් ලකුණු කරන්න. ලකුණු කරලා හරි 128ක් ලකුණු කරලා මෙතනින් කවකට තුර තියලා සරි මේ 128ක් ලකුණු කරලා මෙතන ඉඳලා මෙන්න මේ පැත්ත රඳින්න තුනේ ගුණාකාරයක් වෙන රේඛාවක්. මේ රේඛාව පොතේ සෙන්ටිමීටර 3ක් 6ක් 9ක් 12ක් වගේ තුනේ ගුණාකාරයක් වෙන්න ගන්න. අරගෙන මෙයාට සමාන්තරව මෙයා හරහා කඩ රේඛාවක් ඇඳ ගන්න. මේ දුර අපි y කියලා ගනිමුකෝ. ඒ දුර මෙතනින් සහ මෙතනින් ලකුණු කරලා මේ පැත්තට ඒ වගේ රේඛාවක් ඇඳ ගන්න. මේ උසත් y. හරිනේ.
ඊට පස්සේ x දුර 160යිනේ, 160ක් වෙන සෙන්ටිමීටර් 16ක්. මෙතනද මේ පැත්තට 160ක් ලකුණු කරන්න ඕනේ. ලකුණු කරලා එතනදල මෙන්න මේ රේ මේ ධාරිත අඳින රේඛාවක් ඇඳලා එකක් තුනට බෙදා ගන්න. බෙදලා මෙයාට සමාන්තරව මෙයා හරහා අඳින්න පුතේ රේඛාවක්. දැන් මම දන්නවෑ අලුත් දේවල් නෙමේ. ඒකම මම ටිකක් මේකට කියන්නේ. මේ දුර x කියලා ගත්තා. මේ පැත්තටත් ඒ වගේම දුරක් ලකුණු කර ගන්න. දැන් කඩ රේඛාව වලින් සමන්විත වෙච්ච කොටුවක් හදනවනේ පුතේ. අන්නේ කොටුව තුල ඔයා මෙන්න මේ රූප තුන මතු කරන්න. මේ රූප තුන කොහොමම මතු කරන්න අමාරුයි. ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න මේ කොටු හදා ගන්න. මේ පැත්තට 64යි මේ පැත්තට 64යි කොටුවක් හැදෙනවා. ඔයා මෙන්න මෙහෙම 64 64 කොටුවක් හදා ගන්න. මෙයා 64යි මෙයා 64යි. 64 64 කොටුවක් හදාගෙන ඒක තුල මේ රූපේ මතු කරන්න. එතකොට හරි ලේසියෙන් යන බෑලි. මෙයා 96යි 64යි. මේ පැත්ත 96යි 64ක කොටුවක් හදා ගන්න. උස 64යි මේ පැත්ත 96යි. හරි මෙතන මේ පැත්ත 96යි මේ පැත්ත 64යි. 64යි 96යි කොටුවක් හදාගන්න. මේ පැත්ත 96යි මේ පැත්ත 64යි. කොටුවක් හදාගෙන මේ හදාගත්ත කොටුව ඇතුළේ රූප ටික පොදේ මතු කරන්න. මතු කරලා අනවශ්‍ය රේඛා ටික මකලා දාන්න. දාපු ගමන් මාට ලස්සනට රූප සරණ ලැබෙයි. මට දැන් ටක් ගාලා අවශ්‍ය ඉතිරි මෙනු ටික රූප සරණ දිහා බලාගෙනම නෝට් කරන්න. නෝට් කරලා පොදේ ටක් ටක් ගාලා බලන්න මෙනු ටික අරගෙන මට දාන්න බලන්න ටක් ටක් ගාලා. හරි වැඩි වැඩ කරගෙන ටක් ගාලා දාන්න බලන්න. රූප සරණ ඇඳලා ඉවර කට්ටි ටක් ගාලා බලන්න දාන්න. ඇඳලා නැති කට්ටි ටක් ගාලා රූප සරණ අදින්න. ඇඳලා ඉවරලා ටක් ගාලා බලන්න දාන්න ගෲප් එකට. ඒක ටක් ගාලා මට මේ දාන්න ස්ක්‍රීන්ෂොට් ටැග් කරලා දාන්න බලන්න ටැග් කරලා. හරි දරුවෙක් අහනවා මේ චාප කොටස් ගන්න කොහමද කියලා. ඒක තමයි මම මේ කිව්වේ. දැන් ඔයාලට දැන් මේක ලියසියෙන් ගත්ත හැකි. දැන් මෙන්න මේ කොටුව හදාගත්තාම පුතේ මෙන්න මෙයාගේ අරය 32ක් කියලා ඔයාලට දීලා තියෙනවානේ මේ චාපේ අරය. ඔයාලට දැන් මෙන්න මෙහෙම මේ 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 කොටුව හදාගත්තාම මේක 64යිනේ. ඔයා දැන් ගන්න මෙතන මේ පැත්ත 32ක් ගන්න. 32ක් මේ පැත්තට ගන්න. යටට 32ක් ගන්න. අරන් මෙන්න මේ දෙන්නම හම්බෙන්න තැන ඉන්නවනේ. දැන් මෙයා 32යි මෙයා 32යිනේ. තව කඩතර මෙතන ඉඳලා අඳින්න පුතේ චාපයක් ලස්සනට මෙහෙම. අනවශ්‍ය කැලම ගන්න. එතකොට ඔන්න චාපය හදෙනවා. පැහැදිලිද? මේ පැත්තට 32යි මේ පැත්තට 32යි අරන් තව කඩතර මෙතනින් තියලා අඳින්න චාපයක් ලස්සනට රූප වෙනවා. රූප සරහන් ඇඳලා අනවශ්‍ය කොටස් ටික මකලා දාන්නකො. එතකොට ලස්සනට රූප ටික පොතේ ස්ථානගතව ඔයාලට ගන්න පුළුවන්. හරි ඉක්මන් කරන බලන්න පුළුවන් ඉක්මනින් ගමු. වැඩි ඉවර කට්ටිය මට ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න. දරුවෙක් කන ෆ්‍රන්ට් වියු එකේ කඩීර අඳිනවාද කියලා. ෆ්‍රන්ට් වියු එකේ කඩීර කියලා කියන්නේ රයිට් ෆ්‍රන්ට් එකේ කඩීර කියලා වෙන්නේ මෙතනනේ. මේ කොටස විතරනේ යන්නේ. මෙතන කඩීර විතරයි යන්නේ. අනිත් වල කඩීර මොකොත් වෙන්නේ නැහැනේ. ඒතර මෙතන තියෙන්නේ මේ ආක් එකක් නේ තියෙන්නේ. ඕනනම් ඉතින් මෙතන මෙහෙම දාලා අරේ කියලා මේ පැත්තට නම් කරන්නත් පුළුවන් මෙන්න මෙහෙම. ඒක නැකත් ගැටලුවක් නැහැ. මෙන්න මෙතන කඩීර එනවා. එච්චරයි යන්නේ. වෙන මොකුත් කඩීර යන්නේ නැහැ. හරි. ඉක්පත් කරන්න බලන්න. පුළුවන් ඉස්පරින් වැඩි දිග ඉවර කරලා මට ටග් කරලා දාන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා වැඩි ඉවර කට්ටිය ඉක්පම් කරන හැමෝම වැඩි ඉවර කරපු දරුවෝ ටික මට ටග් කරලා ස්ක්‍රීන්ෂොට් දාලා දාන්න. අනිත් අය ඉක්මනින් හදලා ඉවර කරන්න බලන්න. අනිත් අය ඉක්පම් කරන්න හැම දරුවෙක්ම හදලා ඉවර කරලා මට දාන්න.
වැඩි ඉවරයි දරුවෝ ඉන්නවනේ මට දක්කල එවන්න. ඔකේ දක්කලකම මුකුත් පුරවන්න නැහැනේ. ඉක්පත් කරලා ගන්න. හරි වැඩි ඉවර දරුවෝ මට එවනවා. බලමු හරි මදුෂිකා එවලා තියෙනවා. මදුෂිකා එවලා තියෙනවා බලමු රයිට් පුතා හරි. මදුෂිකා හරි ගෝතේ වාගේ. ඔය දිහා ලස්සනට ඇඳලා තියෙන්නේ. හරි. ඔක පුතේ අර සයිඩ් එක ෆ්‍රන්ට් එක ප්ලෑන් එක කියලා තුන් දෙනා නම් කරන්න. එතකොට හරි. රූපසමන් ටික හරි මෙනුම් ටික තව දාන්න පුළුවන් මෙනුම් තියෙනවා නම් බලලා දාන්න. හරි. රයිට්. වණුජත් එවලා තියෙනවා. රයිට් ආ රයිට් හරි වණුජ හරි. පුතේ ඔ හරි වණජගේ හරි තව කවුද ඉවර තියෙන්නේ නැහැ තව අනිත් අයත් ඉවර බලන්න අනිත් අයත් ඉවර බලන්න ටක් ගාලා ඩ්‍රොයින් එක කරලා ඉවර කරන්න ටක් ගාලා රූපස්ටික ඊට පස්සේ මට ඉවර බලන්න ඔක අමාරු නිර්මාණයක් නෙමෙයි ටිකක් පන් කරමු අපි තව එදා එක පං කරමු අපි පුතේ පං කරන්න අනිත් දරුවන්ගේ තත්ත්ව කොහමද ඉක්මන් කරන්න පුළුවන් තරම් ඉක්මනින් බලන්න මේ ඩ්‍රෝවින් එකේ වැඩ ටික ඉවර කරලා මට දාන්න බලන්න නැත්නම් තව වෙලා යනවා පුතේ ඉක්මන් කරන්න තව මේකට කාලය අවශ්‍යද ඩ්‍රෝවින් එක කරන්න අවශ්‍ය නම් මට කියන්න නැත්නම් මං ඊළඟ ප්‍රශ්නෙට එන්න හරි ආදිත්‍ය වැඩි වෙනවා පොතේ දාන්න ආකාශ් අනුජීව ඇන්දද පොතේ අපි දිනපත් කරන අනුජි අනුජි ඇන්දද ඉවරනම් මට දාන්න පොතේ අරෝෂ චමත්කයි වල නෑ නේද ඩ්‍රෝවින් එක චමත්කයි ඉක්මන් කරන්න චමුදිත් වල නෑ චතුමිනි තාම නෑ ඡායා නෑ දමිදු නැත ඉක්මන් කරන්න දෙහංස ඉක්මන් කරන්න ජනිත් ඉක්මන් කරන්න ජයමිනි කනිෂ්ක කවීන් කුසල් තාමනේ ඇවිල්ලා මට ඉක්මන් කරන්න යලා මදුෂිකාගේ නම් ආව හරි නදී නවීන් ඉක්මන් කරන්න නිම්න නිම්න අක්ෂාණි නිම්න අක්ෂාණි කෙවල නෑ තාම ඉක්මන් කරන්න නිර්මාල ඉක්මන් කරන්න
පින්සරගෙත් ආවේ නෑ, අපේ මාතර පින්සරගේ ආවේ නෑ. තව පින්සර මට ඉක්මනින් යන බලන්න. රයිට්, ප්‍රමෝදි ඉක්මන් කරන්න, රශ්මික රයිට්, සදෙවුමි එවල නෑ, තව ද්‍රෝවින් එක එවන්න ඉක්මනින්. සෙනාලි එවල නෑ, තව තිමිර එවල නෑ, ඉක්මන් කරන්න පුතාලා. රයිට්, තුවන් සප්නාන්, තුවන් සපාන් එවල නැහැ, තුවන් සපාන් එවන්න. රයිට්, වනජ වෙලා තිබුණා, විදුමිනි වෙලා තිබ්බේ නැහැ, රණවක වෙලා නැහැ ඉක්මන් කරන්න, තිසර වෙලා නැහැ ඉක්මන් කරන්න, රටක් ගාලා ඩ්‍රොවින් ටික එවන්න. චමත්ක රයිට්, මාරු කරලා හඳ රටක් ගාලා කෙල්ලේ මාරුව අරගන්න, ඉක්මන් කරන්න. හරි, වෙලා යන කොට ඉක්මන් කරලා රටක් ගාලා එවන්න බලන්න. මේ ඔයාලා හඳ පු සටහන් ටික අනුජි එවන්න පුතේ බලන්න. අපි කිරිබත් වල අනුජි ඉක්මන් කරන්න, අනුජි ගඩි වරන එවන්න පුතේ බලන්න ඉක්මනින්ම. සදෙවුමේ එවලක් තියෙනවා. ආරයිට්, සදෙවුමේගේ හරි, සදෙවුමේ වගේ මේ චාපේ පුතේ පොඩ්ඩක් බලන්න අය. චාපේ ළඟ පොඩි අවුලක් කළා තියෙනවා සදෙවුමේගේ. සදෙවුමේගේ චාපේ චුට්ටක් බලන්න, චාපේ ළඟ පොඩි සීන් එකක් කළා තියෙනවා. ඊට පස්සේ රශ්මිකගේ හරි, රශ්මිකද රශ්මිකාද, හරි රශ්මික හෝ රශ්මිකාගේ හරි. තව අනිත්‍යගේ විස්තරයක් නැද්ද? හරි, මම පොඩි ඉතින් ටික පටන් ගන්නද නැත්නම් වෙලා යනවා නේද? රශ්මික ආරට හරි, රශ්මික හරි. රයිට් රයිට් හරි. එහෙනම් ඉතිරි දරුව ටික මට එවන්න නිවාඩු පාඩුව. හරි, මම එතකන් ඉතිරි වැඩ ටික කරගෙන යනවා, නැත්නම් තව වෙලා යනවානේ. හොඳයි, හරි. එතකොට මම ඩ්‍රෝවින් එකේ වැඩ ටික පුතේ ඔතනින් අහවර කරන්නම්. හරි, රයිට්, මේක පුළුවන් කියලා අපි හිතමු දැන්. රයිට්, මම මේක මකන්න නේද? තව නෝට්ස් කරගන්න ඕනේද? ඕන නම් ටක් ගාලා ඇද ගන්නකො මේ දරසරහන් ටික. හරිනේ, රයිට්, මම මකනවා එහෙනම්. රයිට්, ඊට පස්සේ එනවා පොඩ්ඩක් දෙවෙනි ප්‍රශ්න. මෙයාගේ දීලා තියෙන දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු උත්තර ගැනීම, උත්තර ගන්න. හරි, දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු. දෙවෙනි ප්‍රශ්නෙට පුතේ අපිට කියන්නේ මෙහෙමයි. අර්ධ වශයෙන් නිම කර තියෙන නිවසක ඉතිරි වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙලා තියෙනවලු. බිම ටයිල් කිරීම, තීන් තාලේප කිරීම වැඩ තමයි තියෙනවා කියලා කියන්නේ. පළවෙනි කොටස කියනවා ගෙබිම සඳහා ටයිල් ඇල්ලීමට, ගෙබිම ටයිල් අල්ලන්න. සිම්පල් ඒ කොටස කියනවා බිමට යොදන කොන්ක්‍රීට් මිශ්‍රණය අනුපාතිකව දක්වන්න. පුතේ බිමට කොන්ක්‍රීට් දාන්න යනවා ටයිල් අල්ලන්න, එහෙනම් ඒ සඳහා අපි යොදන්නට ඕන පුතේ තනි කොන්ක්‍රීට් මිශ්‍රණයක්නේ. වැඩගන්නු කොන්ක්‍රීට් නෙමෙයි දාන්නේ, ටයිල් අල්ලන්න දාන්න බිමට තනි කොන්ක්‍රීට් මිශ්‍රණයක්. එහෙනම් තනි කොන්ක්‍රීට් මිශ්‍රණයේ අනුපාතය මොකක්ද? 1ට 3ට 6යි. තනි කොන්ක්‍රීට් මිශ්‍රණයක් කියන පුතේ ඔතන. එතකොට තනි කොන්ක්‍රීට් මිශ්‍රණයට අනුපාතය වෙන්නේ පුතේ 1ට 3ට 6යි. හරි, ලියලා නැත්තම් ලියන්න. අනුපාතය වෙන්නේ 1ට 3ට 6යි. උත්තර ලියා ගන්න පුතාලා. 1ට 3ට 6යි, 1ට 3ට 6යි. හරි, 1ට 3ට 6යි. හරි, 1ට 3ට 6යි. ඊට පස්සේ ගෙබිම සහිත නම් කොන්ක්‍රීට් දැමීමට පෙර කළ යුතු දේ කොහොමද? පුතේ දැන් ගෙබිම තෙත් සහිතයිලු, එහෙනම් කොන්ක්‍රීට් දාන්න කලින් මොකද්ද කරන්න ඕනේ? දැන් තෙත් සහිත බිමකට කොන්ක්‍රීට් දාපු ගමන් අර තෙතමනය කොන්ක්‍රීට් එකෙන් මතු පිටට එන්න පුළුවන්නේ. එහෙනම් ඒක වළක්ව ගන්න මොකද්ද කරන්න ඕනේ? තෙත් නිවාරණ වැටියක් දාන්න ඕනේ. සරල දෙයක් ලියන්න ඔබේ උත්තර ලියන්න. තෙත් නිවාරණ වැටියක් යෙදීම කරන්න නම් මොකක්ද කියලා යහන ලියන්න පුතේ. තෙත් නිවාරණ වැටියක් යෙදීම, තෙත් නිවාරණ වැටියක් යෙදීම, තෙත් නිවාරණ වැටියක් යෙදීම. තුන්වෙනි කොටස කුස්තුර පිරවීම යන කුමක්ද? හරි, කුස්තුර පිරවීම යන කුමක්ද? ඒ සකස් කරගන්න ආකාරය කෙසේද? පුතේ දැන් ටයිල් අල්ලන්න යන්නේ, ටයිල් අල්ලන්න යනකොට, දැන් ටයිල් අල්ලනකොට
ටයිල් කැට දෙකක් අතර තියෙන පරතරයක් තියෙනවානේ. අන්නේ පරතරයට තමයි අපි කුස්තුර ගණකම කියලා කියන්නේ. අපෙන් අහන්නේ කුස්තුර පිරවීමනේ. කුස්තුර පිරවීම සඳහා කරන්නේ ටයිල් අල්ලලා ඒ ටයිල් කැට දෙකක් අතරට අපි දානවා. ඒ ධාරයට පොදේ ටයිල් ග්‍රවුට් දානවා. ටයිල් ග්‍රවුට් දාලා දරුවනේ අපි පිරවීම සිද්ධ කරනවා. හරි, ටයිල් ග්‍රවුට් දාලා අපි දරුවනේ පිරිසිදු රෙදි කැබැල්ලකින් පිහලා දානවා. එතකොට කුස්තුර ඇතුළට ටයිල් ග්‍රවුට් ගිහිල්ලා ඒ කොටස පිරෙනවා. ඕක තමයි වෙන්නේ. හරි, අපි අහන්නේ කුස්තුර පිරවීම යන කුමක්ද? ඒ සකස් කර ගන්න ආකාරය කෙසේද? ලියන්න මෙන්න මෙහෙම. ලියන්න පුතේ මෙහෙම. බිම් කුළු ආස්තරණය කිරීමෙන් පසු, බිම් කුළු ආස්තරණය කිරීමෙන් පසු, බිම් කුළු ආස්තරණය කිරීමෙන් පසු බිම් කුළු ආස්තරණය කිරීමෙන් පසු ඒවා අතර ඇතිවන හිදස, ඒවා අතර එකිනෙක අතර ඇතිවන හිදස, ඒවා එකිනෙක අතර ඇතිවන හිදස, ඒවා එකිනෙක අතර ඇතිවන හිදස, ඒවා එකිනෙක අතර ඇතිවන හිදස කුස්තුර ගණකම ලෙස, හඳුන්වන අතර, කුස්තුර ගණකම ලෙස හඳුන්වන අතර ඒවා ටයිල් ග්‍රවුට්, ටයිල් ග්‍රවුට් ආධාරයෙන් පුරවා ගැනීම කුස්තුර පිරවීම ලෙස හඳුන්වයි. කුස්තුර පිරවීම ලෙස හඳුන්වයි. කුස්තුර පිරවීම ලෙස හඳුන්වයි. යටින් ලියන්න. එහෙම ලියන්න. ටයිල් ග්‍රවුට් ආධාරයෙන් කුස්තුර පුරවාගෙන, ටයිල් ග්‍රවුට් ආධාරයෙන් කුස්තුර පුරවාගෙන පිරිසිදු තෙත් රෙදි කැබැල්ලකින් පිරිසිදු තෙත් රෙදි කැබැල්ලකින් පිස දැමීම නැත්නම් පිරිසිදු මොකද්ද පිරිසිදු තෙත් මෙහෙම ලියනකො තෙත් රෙදි කැබැල්ලකින් පිස දැමීම කරයි. පිරිසිදු තෙත් රෙදි කැබැල්ලකින් පිස දැමීම කරයි. පිරිසිදු තෙත් රෙදි කැබැල්ලකින් පිස දැමීම කරයි. ඒක ටයිල් ග්‍රවුට් දාලා ඉවරලා තෙත් වෙච්ච පිරිසිදු රෙදි කැබැල්ලකින් පිහපුවාම අර කුස්තුර ඇතුළේ ටයිල් ග්‍රවුට් ගිහිල්ලා වැඩිපුර තියෙන ටික පිහිලා අයින් වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. රයිට්. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තර හරිය. ඒක දෙවෙනි කොටසට එනවා. ගොඩනැගිල්ලේ තීන් බිත්ති මත තීන් තාලේප කළ යුතු ඇත. ගොඩනැගිල්ලේ බිත්ති මත තීන් තාලේප කරන්නට ඕන. හරි. පළවෙනි කොටස කියනවා සිම්පල් ඒ. තීන් තාලේප කිරීමේ අරමුණු. පොදේ තීන් තාලේප කිරීම අරමුණු තමයි දර්ශනීය පෙනුමක් ඇති කරගන්න. ඒ වගේම බිත්ති පෘෂ්ඨ ආරක්ෂා කරගන්න. ඒ වගේම ගොඩනැගිල්ල ඇතුළත ආලෝක තත්ත්වයක් ඇති කරගන්න. වෙන ඔය වගේ දේවල් වලට තමයි පුතා තීන් තාලේප කරන්නට ඕන. පැහැදිලිද? ඔයාලගෙන් අහන්න ඒක. එනිසා ලියන්න තීන් තාලේප කිරීමේ අරමුණු කියන උදේ වෙන්නේ මෙහෙම. තීන් තාලේප කිරීමේ අරමුණු ලියන අලංකාර දර්ශනීය කමා කැපී පෙනෙන
කැපී පෙනෙන පෘෂ්ඨයක් ලබා ගැනීමට දරුවේ කානසල් ටයිල් ග්‍රවුඩ් කියන්නේ මොනවද කියලා. පොතේ ටයිල් ග්‍රවුඩ් කියන්නේ ටයිල් ඇලෙව්වට පස්සේ අපි ටයිල් දරුවනේ බිමට අලව ගත්තට පස්සේ ටයිල් කඩ දෙකක් අතර තියෙනවනේ පොඩි ස්පේස් එකක්. ඒ ස්පේස් එක වහන්න අපි දරුවනේ පොඩි බදාමයක් තියෙන, ඒක මේ සිමෙන්ති බදාම නෙමේ, ටයිල් ග්‍රවුඩ් කියන්නේ බදාමයක් වතුරේ දිය කරලා ගත්තාම ඒකේ උකු ගතියට එනවා. අන්න ඒ ටික දරුවනේ කුස්තුර අතරට තියලා අපි දරුවනේ කුස්තුර අතරට දාලා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිහිනවා. පිහපු ගමන් අර කුස්තුර අතරට ටයිල් ග්‍රවුඩ් ගිහිල්ලා හිරවෙන ටික රැඳෙනවා, වැඩිපුර තියෙන ටික පිහලා ඉන් වෙනවා. රැඳෙන ටිකෙන් අර කුස්තුර ගණකම හොඳට වැහිලා යනවා. අන්න එහෙම කෙනෙක් තමයි ඔය ටයිල් ග්‍රවුඩ් කියලා කියන්නේ. හරි. ඒ වගේම දරුවනේ සීන් තාලබ කිරීමේ තවත් අරමුණක් ලියන්න. තෙතමනය දෙවෙනි එක කරා. තෙතමනය කමා තාපය, තාපය කමා ශබ්දය, කමා ශබ්දය ආදී බාහිර සාධකයන්ගෙන් ආදී බාහිර සාධකයන්ගෙන් ආදී බාහිර සාධකයන්ගෙන් පෘෂ්ඨය ආරක්ෂා කර ගැනීම. ආදී බාහිර සාධකයන්ගෙන් පෘෂ්ඨය ආරක්ෂා කර ගැනීම. ආදී බාහිර සාධකයන්ගෙන් පෘෂ්ඨය ආරක්ෂා කර ගැනීම. තව කෙනෙක් ලියන්න. සෞඛ්‍ය සම්පන්න. තව කෙනෙක් ලියන්න. සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාකාරී. සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාකාරී පරිසර හිතකාමී පෘෂ්ඨයක් ලබා ගැනීම. තවද කියන්න. පෘෂ්ඨය තව කෙනෙක් කියන්න. පෘෂ්ඨය පිරිසිදු දීප්තිමත්. පෘෂ්ඨය පිරිසිදු දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට. පිරිසිදු දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට හැකිවීම. ලබා ගැනීමට හැකි වීම. ලබා ගැනීමට හැකිවීම. හරි. ඊට පස්සේ කියනවා තීන්තවල තේරෙන ගුණ. පොදේ තීන්තවල තියෙන ගුණ මොනවද? දැන් තීන්තවල තියෙන ගුණ නම් මම හිතනවා දන්නවා. තීන්තවල තියෙන ගුණ මට කීපයක් කියමු බලන්න. අපේ ගැදී බලන තීන්තවල ගුණ. පළවෙනි තීන්තවල තියෙන එක ගුණයක් තමයි මේ ගුරුසුවකින් ආලේප කරන්න පුළුවන් වෙනවා. තීන්ත ගුරුසුවකින් ආලේප කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මනා පැතිර යාමේ හා පැතිර යාමේ ගුණයක් බලයක් තියෙන්නට ඕන. ඒ වගේම අඩු කාලයක් තුළ සම්පූර්ණයෙන්ම වියලෙන්නත් ඕන තීන්ත. ඊට පස්සේ ඊට අමතරව ගත්තට පස්සේ වියලීමෙන් පසු බුරුසු පාරවල් තියෙන්න බෑ. ඒ වගේම පතුරු ලෙස ගැලවී යන්නත් බෑ. ඒ වගේම තීන්ත වියලුණාට පස්සේ ප්ලේට් වෙන්න බෑ. ඒ කියන්නේ අපි කියනවා මේ ඉක්මනින් හානි වෙන්න බෑ. ඒ වගේම ඝර්ෂණයන්ට ගෙවී යාමට හොඳ ඔරොත්තු දෙන්නට ඕන. ඔන්න වගේ ගුණ තියෙනවා තීන්තවල. අපි ලියමු කීපයක්. තීන්තවල තියෙන ගුණ. අහන්න තීන්තවල තියෙන ගුණ ලියනකොට මෙහෙම. කියන්න. ගුරුසුවකින් ආලේප කළ හැකි වීම. එකින් එක ලියන යටියරට. ගුරුසුවකින් ආලේප කළ හැකි වීම. ගුරුසුවකින් ආලේප කළ හැකි වීම. ගුරුසුවකින් ආලේප කළ හැකි වීම. තව එකක් ලියන්න. මනා පැතිර යාමේ විසිර යාමේ ගුණයක් බලයක් තිබීම. තව එකක්. සම්පූර්ණයෙන්ම වියලීම.
අඩු කාලයක් තුළ සම්පූර්ණයෙන්ම වියලී යාම. අඩු කාලයක් තුළ සම්පූර්ණයෙන්ම වියලී යාම. අඩු කාලයක් තුළ සම්පූර්ණයෙන්ම වියලී යාම. තව එක්කෙනෙක් ලියන්න. වියලීමේදී ඉරිතලීම්. වියලීමේදී ඉරිතලීම්. පිපිරීම් සිදු නොවීම. වියලීමේදී ඉරිතලීම් පිපිරීම් සිදු නොවීම. ඉරිතලීම් පිපිරීම් සිදු නොවීම. තව කෙනෙක් ලියන්න. වියලීමෙන් පසු බුරුසු සටහන්. වියලීමෙන් පසු බුරුසු සටහන් දක්නට නොලැබීම. වියලීමෙන් පසු බුරුසු සටහන් දක්නට නොලැබීම. දක්නට නොලැබීම. දක්නට නොලැබීම. දක්නට නොලැබීම. තව එකක් ලියන්න. වර්ණයේ නොවෙනස්ව දිගු කලක් පැවතීම. 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 දිගු කලක් පැවතීම. හරි. ඊට පස්සේ අන පියදවල ගුණ හරිය. ඊට පස්සේ කියනවා සී කොටස තිනර් මගින් කරන කාර්ය මොකක්ද? උදේ තිනර් වලින් කරන්නේ මොකක්ද? තිනර් වලින් කරන්නේ තීන්ත තුනී කරනවා. තීන්ත තුනී කරන පස්සේ මොකද වෙන්නේ? තීන්ත ආලේප කරන පෘෂ්ඨයේ තියෙන කඩතොළු එහෙම නැත්නම් හිදස් තුළට තීන්ත හොතට ගිහිල්ලා පිරවීම සිද්ධ වෙනවා. ඔන්න ඕක සිද්ධ වෙනවා දරුවනේ තීන්ත වලට තිනර දැම්මට පස්සේ. එතකොට අපෙන් අහන්නේ තිනර් මගින් කරන කාර්ය කුමක්ද කියන පුතේ? තීන්ත ආලේප කරන පෘෂ්ඨයේ තීන්ත ආලේප කරන පෘෂ්ඨයේ තීන්ත ආලේප කරන පෘෂ්ඨයේ ඇති තීන්ත ආලේප කරන පෘෂ්ඨයේ ඇති හිදස් තුළට තීන්ත ආලේප කරන පෘෂ්ඨයේ ඇති හිදස් තුළට කා වැදීම. තීන්ත ආලේප කරන පෘෂ්ඨයේ ඇති හිදස් තුළට කා වැදීම. කා වැදීම. හරි. ඩී කොටස කියනවා ඉමල්ෂන් තීන්ත සහ එනමල් තීන්ත අතර සමාන අසමානකම් දක්වන්න. ඉමල්ෂන් සහ එනමල්. ඉමල්ෂන් එනමල්. හරිද? ඉමල්ෂන් සහ එනමල් අතර තියෙන සමානකම් අසමානකම්. හරි. දැන් අපි ගත්තොත් ඉමල්ෂන් ගත්තොත් එහෙම එමල්ෂන් වල තියෙන එහෙමත් එමල්ෂන් සහ එනමල් වල තියෙන සමානකම් අසමානකම් ගත්තාම එමල්ෂන් කියන තීන්ත ගත්තාම එමල්ෂන් තීන්ත හැම පෘෂ්ඨයකට මේ කියන්නේ එමල්ෂන් තීන්ත ගත්තාම විශේෂයෙන්ම මේ ලෝහ පෘෂ්ඨ හැර අනිත් හැම පෘෂ්ඨයකටම ආලේප කර හැකියි. දැව වලට පුළුවන්, බිත්ති වලට පුළුවන්, සිවිලින් වලට පුළුවන් එමල්ෂන් තීන්ත ආලේප කරන්න. පැහැදිලිද? ඒව ගන්න පුළුවන් ඇතුළත බිත්ති සහ පිටත බිත්ති කියලා වෙන වෙනම තීන්ත ආලේප කරන්නත් පුළුවන්. පිටත බිත්ති වලට නම් එමල්ෂන් තීන්ත පාවිච්චි කරන වෙදර් ෂීල්ඩ් එමල්ෂන් තීන්ත කියන වර්ගය. එමල්ෂන් තීන්ත ගත්තාම මේ වතුරෙන් දිය කරලා තමයි ආලේප කරන්නේ. වීරුණට පස්සේ හැබැයි ඒවා වතුරෙන් දියවල යන්නේ නැහැ. එතකොට එනමල් තීන්ත ගත්තාම අනිවාර්යයෙන්ම ලෝහවල ආලේප කරනවා. හරිද? ලෝහවල ආලේප කරනවා. එතකොට එනමල් තීන්ත ගත්තාම එනමල් තීන්ත වතුරෙන් දිය කරලා නෙමෙයි ආලේප කරන්නේ. හැබැයි තීන්ත වීරුණට පස්සේ වතුරෙන් දියවල යන්නේ නැහැ. පැහැදිලිද? ඔන්නව තමයි අපිට තියෙන සමානතා අසමානතා. අපි මෙහෙම කරමු. හරි, අපෙන් අහන්නේ ඉමල්ෂන් තීන්තවලයි එනමල් තීන්තවලයි සමාන සමානකම්නේ. හරි, මුලින්ම ලියන්න මෙහෙම. මුලින්ම ලියනකො සමානකම් කියලා ලියන්නකො. සමානකම්. අපි එහෙම ලියමු. මුලින්ම ලියන්න සමානකම්. මේ දෙන්නගේ තියෙන සමානකම්. හරි, සමානකම්. 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 මේ දෙන්නක සමානකම් ලියන්නකොද මෙන්න මෙහෙම අංකයක කියලා දාලා ලියන්න. ලියන්න. දැව බිත්තිවැනි පෘෂ්ඨ සඳහා දැව බිත්තිවැනි පෘෂ්ඨ සඳහා ආලේප කළ හැක.
දැව ගමා බිත්ති වැනි පෘෂ්ඨ සඳහා ආලේප කළ හැක. ආලේප කළ හැක. ඕක සමානකමක්. තවත් සමානකමක් ලියන්න. තවත් සමානකමක් ලියන්න. ආලේප කළ පසු තව එකක් ලියන්න. ආලේප කළ පසු ආලේප කළ පසු ජලයෙන් සේදී නොයයි. ආලේප කළ පසු ජලයෙන් සේදී නොයයි. ආලේප කළ පසු ජලයෙන් සේදී නොයයි. ඔන්න තවත් සමානකමක්. දැන් ලියන්න ඊළඟට අසමානකම් කියලා. අසමානකම්. 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 ලියන්න අසමානකම් තමයි මොකද මේ එමල්ෂන් තින්ත වතුර දිය කරන්න පුළුවන් එනමල් තින්ත වතුර දිය කරන්න බෑ. ඒක ලියන්න. අසමානකම් ලියන්න මෙහෙම. එමල්ෂන් තින්ත එමල්ෂන් තින්ත ජලයේ දිය කළ හැකි අතර එමල්ෂන් තීන්ත ජලයේ දිය කළ හැකි අතර එමල්ෂන් තීන්ත ජලයේ දිය කළ හැකි අතර එමල්ෂන් තීන්ත ජලයේ දිය කළ හැකි අතර එනමල් තීන්ත එනමල් තීන්ත ජලයේ දිය කළ නොහැක. එනමල් තීන්ත ජලයේ දිය කළ නොහැක. ජලයේ දිය කළ නොහැක. හරි. තව අසමානකමක් ලියන්න පුතේ. තව අසමානකමක් ලියනවා. මේ එනමල් තීන්ත ලෝහ සඳහා ආලේප කරන්න පුළුවන්. එනමල් එමල්ෂන් එහෙම බෑ. හරි. එනමල් පුළුවන් ලෝහ වලට ආලේප කරන්න. තවත් ලියන අසමානකමක් ලියන්න. එනමල් තීන්ත පමණක්. එනමල් තීන්ත පමණක්. එනමල් තීන්ත පමණක්. ලෝහ පෘෂ්ඨ සඳහා ලෝහ පෘෂ්ඨ සඳහා යෙදිය හැක. එනමල් තීන්ත පමණක් ලෝහ පෘෂ්ඨ සඳහා යෙදිය හැක. යෙදිය හැක. යෙදිය හැක. යෙදිය හැක. හරි. ඊට පස්සේ පුතේ දෙවෙනි ප්‍රශ්නතරින් අපි ඉවර කරනවා. තුන්වෙනි ප්‍රශ්නට එනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස ඒවල පළවෙනි කෙනා දේශීය කර්මාන්ත වර්ගීකරණ ආකාර හතර දක්වන්න. දේශීය කර්මාන්ත වර්ගීකරණයේ පුතේ ආකාර හතරක් තියෙනවනේ. ඔව් මොනවද ඒ ආකාර හතර? අපි පොඩ්ඩක් මතක් කරමු. එක්කෙනෙක් තමයි මොකද්ද පුතේ? නිෂ්පාදන ස්වරූපය අනුව. නිෂ්පාදන ස්වරූපය අනුව පරමාර්ථ වර්ග කරනවා. ඊළඟට කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. ඊළඟට පොතේ ස්ථානීය ස්වභාවය අනුව. ස්ථානීය ස්වභාවය අනුව කර්මාන්ත වර්ග කරනවා. ඊට පස්සේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව. නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව ඔන්න කර්මාන්ත වර්ග කරන රටා හතර ලියන පොතේ අපෙන් අහන්නේ යානි දේශීය කර්මාන්ත වර්ගීකරණයේ ආකාර හතරක් දක්වන්න ලියන පොතේ. නිෂ්පාදන ස්වරූපය අනුව. නිෂ්පාදන ස්වරූපය අනුව. දෙක කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව. තුන ස්ථානීය ස්වභාවය අනුව. තුන එක ස්ථානීය ස්වභාවය අනුව. අවසාන එක්කෙනා නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව. නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව. හරි. ඊට පස්සේ තාක්ෂණවේදී කළමනාකරණ වක්‍රය ඇඳ දක්වන්න. තාක්ෂණවේදී කළමනාකරණ වක්‍රය. දරුවනේ අපි දන්නවා නිර්මාණකරණය සැලසුම් කරණය
පාලනය මෙහෙයවීම සංවිධානය ඔන්න තාක්ෂණික එහෙම නැත්නම් දරුවනේ අපෙන් අහන්නේ ඒකනේ ඔය තාක්ෂණවේදී කළමනාකරණ වක්‍රය තාක්ෂණවේදී කළමනාකරණ වක්‍රය හරි ඔය විදිහට දරුවනේ ඉන්නේ නිර්මාණකරණය සැලසුම්කරණය පාලනය මෙහෙයවීම සහ සංවිධානය පැහැදිලි වැඩ ගන්න ඇඳලා නැති අය ඉන්නවා නම් ඉක්මනින් ඇඳලා ඉවර කරන්න බලන්න නිර්මාණකරණය සැලසුම්කරණය පාලනය මෙහෙයවීම සහ සංවිධානය සංවිධානය හරි ඒකේ තුන්වෙනි කොටස පොතේ කියනවා තාක්ෂණවේදී කළමනාකරණයේදී සැලකිය යුතු කරුණු ලියන්න තාක්ෂණවේදී කළමනාකරණයේදී සලකන්නට වන කරුණු තාක්ෂණවේදී කළමනාකරණයේදී සලකන්නට වන කරුණු කීයක් තියෙනවද හතරක් තියෙනවා පොතේ සලකන්නට වන කරුණු හතරක් මොනවද එකක් සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව අපි ලියමු මම මෙතන ලියන්නම් සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව ඒ වගේම තව එකක් තාක්ෂණ වේදය සම්බන්ධ අනාවැකි තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි ඊළඟට තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම ඒ වගේම ව්‍යාපෘතියේ පරිමාණය ව්‍යාපෘතියේ පරිමාණය ඔන්න පුතේ තාක්ෂණදී කළමනාකරණ යාන්ත්‍රණයේදී අවධානය යොමු කරන්නට වන කරුණු ලියලා නැත්නම් ලියාගමු සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව දෙවෙනි කෙනා තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි ඊළඟට තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම අවසාන කෙනා ව්‍යාපෘතියේ පරිමාණය හරි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ කොටස් වලට උත්තර අපි අරන් ඉවරයි හරි එමු ඊට පස්සේ B කොටසට අවධානය යොමු කරන්න හරි B කොටසට අපි අවධානය යොමු කරමු B කොටසට අවධානය යොමු කරමු අපි හරි ඉංජිනේරු තාක්ෂණවේදයේ හඳුන්වන්න කොහොමද පොතේ ඉංජිනේරු තාක්ෂණවේදයේ අපි හඳුන්වන්නේ ඔව් පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලුවලට මානව යහපත සැලසන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලියයි නේද ලියන්න පොතේ ඒක දන්නවා අපි හැමෝම ලියමු නමුත් ලියන්න මෙහෙම පවත්නා වූ හෝ පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලුවලට මානව යහපත සැලසෙන පරිදි මානව යහපත සැලසෙන පරිදි විසඳුම් සෙවීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් විසඳුම් සෙවීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලිය
ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලිය ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලිය ඉංජිනේරු තාක්ෂණ වේදයයි ඉංජිනේරු තාක්ෂණ වේදයයි ඉංජිනේරු තාක්ෂණ වේදයයි ඉංජිනේරු තාක්ෂණ වේදයයි හරි ඒක දෙවෙනි කොටස කියන පුතේ ප්‍රබල හැලොම් ලක්ෂ දෙකක් වන්නේ ට්‍රාන්සිස්ටර් සොයා ගැනීම සහ IC සොයා ගැනීමයි ට්‍රාන්සිස්ටරය සහ IC මේවා පැහැදිලි කරන්න පුතේ ට්‍රාන්සිස්ටර් සොයාගත්ත කවුද 1947 මේක සොයා ගන්නවා උත්කලයේ 3 දෙනෙක් එකතු වෙනවා කවුද විලියම් ෂොක්ලි ජෝන් බාර්ඩීන් වෝල්ටර් බැටෙන් ඔය 3 දෙනා තමයි ට්‍රාන්සිස්ටර් එක සොයාගන්නේ IC සොයාගන්නේ 1949 දී කවුද සොයාගන්නේ ජර්මන් ජාතික වර්නර් ජැප්පෝ හරි ට්‍රාන්සිස්ටර් එක සොයාගත්ත එකත් එක්ක ප්‍රමාණයෙන් කුඩාවට ට්‍රාන්සිස්ටර් එක නිෂ්පාදනය කරන්න පුළුවන් වීම බොහෝ විට සිද්ධ වුණ වාසියක් විදියට සැලකුවා මොකද හේතුව විශේෂයෙන්ම ඒ වාසිය සැලකුවේ ප්‍රමාණයෙන් කුඩා විදුලි උපකරණ නිර්මාණය කරගන්න නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කරගන්න හැකියාව ලැබෙච්ච නිසා හැබැයි එතනින් පස්සේ අවුරුදු දෙකකට පස්සේ IC එක හැදුවට පස්සේ ඊටත් වඩා ප්‍රමාණයෙන් කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කරගන්න හැකියාව ලැබුණා අපි ලියමුකෝ මෙහෙම මේවා පැහැදිලි කරන්න ලියන්න පුතේ මුලින්ම ට්‍රාන්සිස්ටර් එක කියලා ලියන්න පුතේ මුලින්ම ලියන්න පුතේ ට්‍රාන්සිස්ටර් එක ට්‍රාන්සිස්ටර් එක කියලා දාලා ලියන්න මෙහෙම ට්‍රාන්සිස්ටර් එක ලියන්න මෙහෙම 1947 දී 1947 දී 1947 දී ඇමරිකානු ජාතික විද්‍යාඥයින් 3 දෙනෙකු වූ ඇමරිකානු ජාතික විද්‍යාඥයින් 3 දෙනෙකු වූ විද්‍යාඥයින් 3 දෙනෙකු වූ විද්‍යාඥයින් 3 දෙනෙකු වූ විලියම් ෂොක්ලි William Shockley, William Shockley, comma, John Bardeen, ha, Walter Batten, within, Nimavia, නිමවිය අඩු විදුලි චවයක් භාවිතා කළ හැකිවීමත් වැඩි කල් පැවැත්මත් ප්‍රමාණයෙන් කුඩා වීමත් ප්‍රමාණයෙන් කුඩා වීමත් හේතු කොටගෙන ප්‍රමාණයෙන් කුඩා වීමත් හේතු කොටගෙන එය ජනප්‍රිය නිර්මාණයක් විය එය ජනප්‍රිය නිර්මාණයක් විය එය ජනප්‍රිය නිර්මාණයක් විය හරි අන්න ට්‍රාන්සිස්ටර් ගන්න හරි ඊට පස්සේ කියන්න පුතේ IC 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 ලියන්න මෙහෙම 1949 දී 1949 දී ජර්මන් ජාතික වර්නර් ජැක්කෝ ජර්මන් ජාතික වර්නර් ජැක්කෝ විසින් නිමවීය
විසින් නිමවීය වන ජැප්කෝ විසින් නිමවීය ප්‍රමාණයෙන් කුඩා නිර්මාණයක් වූ හෙයින් ප්‍රමාණයෙන් කුඩා නිර්මාණයක් වූ හෙයින් වූ හෙයින් වූ හෙයින් කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික නිර්මාණ කෙරෙහි ඉලෙක්ට්‍රොනික නිර්මාණ එහෙමත්නම් ප්‍රමාණයෙන් කුඩා ඉලෙක්ට්‍රොනික නිර්මාණ වැඩි වශයෙන් නිමවීමට මෙය හේතුවක් විය වැඩි වශයෙන් නිමවීමට මෙය හේතුවක් විය වැඩි වශයෙන් නිමවීමට මෙය හේතුවක් විය හරි හොඳයි ඔන්න දෙවෙනි කොටසත් හරි ඒක තුන්වෙනි කොටසට එනවා පුතේ තාක්ෂණ වේදී අනාගත ප්‍රවණතා පැහැදිලි කරන්න තාක්ෂණ වේදී අනාගත ප්‍රවණතා අපි දන්නව නේද මොනවද පුතේ තාක්ෂණ වේදී අනාගත ප්‍රවණතා ඔ එකක් තමයි පුතේ මොනවද ෆොසිල් ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බල ශක්ති නිර්මාණය වෙලා තියෙනවා ඊට අමතරව දරුවනේ කැතෝඩ් කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට LCD තිර සහිත TV හැදිලා තියෙනවා ඒ වගේම ඕසෝන් ස්තරණේ හානිකර වායු භාවිතයෙන් තොරව ශීතකරණ නිර්මාණය වෙලා තියෙනවා ඔය වගේ කීපයක් අපි කියමු කියන්නක මෙහෙම කීපයක් කියමු කියන උදේ කියන්න කියන්න මෙහෙම ෆොසිල ඉන්ධන වෙනුවට ඔසිල ඉන්ධන වෙනුවට ඔසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති බිහිවීම පුනර්ජනනීය බලශක්ති බිහිවීම තව එක්කෙනෙක් කියනවා කැතෝඩ කිරණ නල භාවිත කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට අඩු ජව භාවිත LCD තිර සහිත අඩු ජව භාවිත LCD තිර සහිත LCD තිර සහිත LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය වීම LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය වීම තව එකෙක් ලියන්න තව එකෙක් ලියන්න ලියන්න ඕසෝන් ස්තරයට හානිකර නොවන ඕසෝන් ස්තරයට හානිකර නොවන වායු භාවිතයෙන් ඕසෝන් ස්තරයට හානිකර නොවන වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක කිරීම හානිකර නොවන වායු භාවිතයෙන් හානිකරනවන වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක කිරීම ශීතකරණ ක්‍රියාත්මක කිරීම තව එකක් ලියන්න තව එකක් ලියන්න තව එකක් ලියනවා අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ ප්‍රවණතාව අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ ප්‍රවණතාව අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ ප්‍රවණතාව ජීවත් වීමේ ප්‍රවණතාව හරි තව එකෙක් ලියන්න තව එකෙක් ලියන්න ලියනවා නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග
නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමග දුහුවිලි නොරඳෙන ඇඳුම් දුහුවිලි නොරඳෙන ඇඳුම් දුහුවිලි නොරඳෙන ඇඳුම් කමාවක් දාන්න කමා දුහුවිලි නොරඳෙන ඇඳුම් කමා දුහුවිලි නොරඳෙන ඇඳුම් කමා විශේෂ සත්කම් වර්ග විශේෂ සත්කම් වර්ග සිදු කිරීම විශේෂ සත්කම් වර්ග සිදු කිරීම හරි ඔන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නේ වැරදි කහවරයි 1 2 3 ප්‍රශ්න තුනක් හරි හතරවෙනි ප්‍රශ්නට එනවා පුතේ ඔටෝමොබයිල් ප්‍රශ්නයක් වට දීලා තියෙන්නේ දැන් මේක නම් දන්නවා මං හිතන්නේ හැමෝම රූපසටහනේ පෙන්වා ඇත්තේ සිව්පාර පෙට්‍රල් එන්ජිමක රූපසටහනක් කියලා කියනවා හරි අංක 1 සිට 11 දක්වා තියෙන කොටස් ටික නම් කරන්න කියලා කියනවා පුතේ දැන් 1 ඉඳලා 11 දක්වා පිළිවෙලින් ලිස්ට් කරගෙන යා මෙන්න මෙහෙම වල ලියලා තියලා බලන්න හරිද කියලා අංක 1 ලියන පුතේ චූෂණ වැල්වය අංක 1 ලියන්න පුතේ චූෂණ වැල්වය අංක 1 චූෂණ වැල්වය අංක 2 පිටාර වැල්වය අංක 2 පිටාර වැල්වය අංක 3 අංක 3 ලියනවා චූෂණ නල හමුව නැත්නම් චූෂණ නල මාර්ගය කිව්වත් හරි අංක 3 චූෂණ නල මාර්ගය නැත්නම් චූෂණ නල හමුව චූෂණ නල මාර්ගය කිව්වත් හරි චූෂණ නල හමුව කිව්වත් හරි අංක 4 පිටාර නලය කිව්වත් හරි පිටාර නල හමුව කිව්වත් හරි අංක 4 පිටාර නලය එහෙම නැත්නම් පිටාර නල හමුව පිටාර නලය නැත්නම් පිටාර නල හමුව අංක 5 අංක 5 කියන්නේ එන්ජින් හිස අංක 5 එන්ජින් හිස අංක 6 අංක 6 කියන්නේ කුලිඟු පේනුව ස්පාර්ක් ප්ලග් එකක සයිඩ් එකෙන් තියෙන්නේ අංක 6 කුලිඟු පේනුව කුලිඟු පේනුව අංක 7 අංක 7 කියන්නේ පුතේ අංක 7 කියන්නේ ඔය එන්ජින් එකේ තියෙන ජල කුහර අංක 7 කියන්නේ ජල කුහර වෝටර් ජැකට්ස් කියන්නේ අන්න ඒ කට්ටිය අංක 7 ජල කුහර ජල කුහර අංක 8 අංක 8 කියන්නේ පුතා පිස්ටනය අංක 8 පිස්ටනය අංක 9 අංක 9 කියන්නේ පුතේ පිස්ටන් අත අංක 9 පිස්ටන් අත අංක 10 කැමි දණ්ඩ අංක 10 කැමි දණ්ඩ අංක 11 අංක 11 කියන්නේ අපි කියනවා ජව රෝදය කියලා ෆ්ලයි වීල් එක ජව රෝදය හොඳයි ඒක දෙවෙනි කොටසට එනවා පුතේ පිස්ටනයක පහරක් කියන්නේ කුමක්ද කියලා අහනවා පිස්ටනයක පහරක් කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා දැන් මේක නම් පුතේ අපි සලකන එන්ජින් එක මේක නම් අපි සලකන සිලින්ඩර් එක මේ විදිහට වැල්වෝ ටික තියෙනවා මෙතන චූෂණ වැල්වේ තියෙනවා මෙතන පිටාර වැල්වය මෙයා TDC මෙයා BDC කියලා කියනවනේ ඔන්නේ පුතා TDC සහ BDC අතර මෙන්න මේ තියෙන විස්ථාපන දුරක් තියෙනවනේ එක චලිතයක් මේකට තමයි අපි කියන්නේ පුතේ පහර කියලා කියන්නේ හරිද පහර කියන්නේ මෙයාට හරි දන්නේ නැත්නම් ඉස්සලා මේක අද ගන්නකො සරල සටහනක් හදන්න එක එන්ජින් එකේ සිලින්ඩර් ගන්දා මෙයා TDC මෙයා BDC මෙන්න මෙයා තමයි පහර කියලා කියන්නේ ඒ කියන්නේ TDC BDC අතර එක චලිතයකට තමයි අපි කියන්නේ පහරක් කියලා හරි ඇඳලි ඉවරයි හොඳයි ඉක්මන් කරමු මේ අද මේ ක්ලාස් එක ඇතුළේ ඉන්නවද මේ අපේ මොනරාගල පුතෙක් ඉන්නවද මේක ඇතුළේ මොනරාගල දරුවෙක් ඉන්නවද මට සංකල්ප පොඩ්ඩක් කියන්න මොනරාගල දරුවෙක් ඉන්නවනම් ඔය ක්ලාස් එක ඇතුළේ ඉන්නවද බලන්න පොඩ්ඩක් මොනරාගල දරුවෙක් කවුරු හරි මොනරාගල දරුවෙක් ඉන්නවද පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මොනරාගල දරුවෙක් ඉන්නවනම් අනිත් අය රූපසටහන ඇඳගන්නකම් මම මේ කතා කරන්නේ මොනරාගල පුතෙක් ඉන්නවද කවුරු හරි කෙනෙක් නැද්ද
මොනරාගල ඇතිමලේ පැත්තේ දරුවෙක්, මොනරාගල ඇතිමලේ පැත්තේ දරුවෙක් ඉන්නවද නැද්ද? ආරයිට් හරි ඉන්නවනේ. ආරයිට් හරි 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 හොඳයි. රයිට් හොඳයි. බලන්න දැන් මේ සටහන ඇඳගත්තා. ඇඳගෙන ලියන්න පොතේ පහරක් කියන්නේ මොකක්ද කියලා අහනවා නේ. ලියන්න මෙහෙම ලියන්න ලියන්න TDC BDC අතර TDC චූටි රක් ගන්න BDC TDC පුංචි කැලලක් ගන්න BDC TDC BDC අතර පිස්ටනයේ එක් චලිතයක් TDC BDC අතර පිස්ටනයේ එක් චලිතයක් පිස්ටනයේ එක් චලිතයක් පහරකි පිස්ටනයේ එක් චලිතයක් පහරකි. හරි තුන්වෙනි කොටස එන්ජිමක එක් පහරක් සම්පූර්ණ කිරීම සඳහා පහරවල් හතරක් සම්පූර්ණ කරන්නට ඕන. එන්ජිම එක සර්කල් එකකට ස්ට්‍රොක්ස් හතරක් ඕන කියලා කියන්නේ. එම පහරවල් හතර නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. පහරවල් හතරක් තියෙනවා, මේ පහරවල් හතර කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. හරි මොනවද මේ පහරවල් හතර? ඔව් අපි දන්නවා එක පහරක් තමයි මොකද්ද? චූෂණ පහර. අනිත් එක නා කවුද? සම්පීඩන පහර. ඊළඟ කෙනා කවුද? බල පහර. ඊළඟ කෙනා කවුද? පිටාර පහර. මට දැන් කියන්න චූෂණ පහර තුළ සිද්ධ වෙන්නේ මොකක්ද? චූෂණ පහර තුළ ඔ දරුණේ චූෂණ පිටාර කියන වැල්ව දෙකම වැහිලායි තියෙන්නේ. හරි චූෂණ පිටාර වැල්ව දෙක චූෂණ පහර තුළ වැල්ව දෙක වැහිලායි තියෙන්නේ. ඊට පස්සේ පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා චලිත වෙනවා. එතකොට මොකද වෙන්නේ? සිලින්ඩරය තුළ පරිමාව වැඩි වෙලා පීඩනය අඩු වෙලා චූෂණ වැල්වේ පමණක් ඇරෙනවා. ඇරුණාම මොකද වෙන්නේ? එළිය තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය එන්ජිමේ සිලින්ඩර තුළට එනවා. ඕක තමයි චූෂණ පහරදී වෙන්නේ. මතකයිනේ? ඊට පස්සේ සම්පීඩන පහරදී වැල්ව දෙකම වැහෙනවා. පිස්ටනේ BDC ඉඳලා TDC දක්වා චලිත වෙනවා. ඇතුළේ තියෙන මිශ්‍රණය සම්පීඩනය වෙලා දහන ගුඩේරිය ඇතුළට තෙරපෙනවා. කුලිඟු පේනුවෙන් පෙට්‍රල් දහනය කරන්න කුලිඟු ලබා දෙනවා, ස්පාක් දෙනවා, මිශ්‍රණය දහනය වෙනවා. ඕක සම්පීඩන පහරදී වෙනවා. බල පහරදී දහනය වෙච්ච මිශ්‍රණය නිසා ඇතිවන අධික තෙලබුම පිස්ටන් එකේ මතුපිට ලබා දීලා පිස්ටන් එක වේගයෙන් පහරට චලිත කරනවා. ඒ වෙලාවේ දකර කඳට ජවය ලැබෙනවා. ඕක බල පහර. පිටාර පහර වෙලාවේදී පිස්ටන් එක BDC ඉඳලා TDC දක්වා චලිත වෙනවා. පිටාර වැල්වේ පමණක් විවෘත වෙනවා. පිටාර වැල්වේ පමණක් විවෘත වෙලා එතනින් දහනය වෙච්ච මිශ්‍රණය එළියට යනවා. ඕක තමයි සිද්ධ වෙන ෆෝස්ට් ඔෆ් සර්කල් එකේ වෙන වෙනස් ටිප් එක වෙන්නේ. අපි දැන් ටික ලියමු නේද කින් එක. දන්නවත් ඇති, දන්න අය ලියලා ඇති, ලියලා නැති අය වෙනම ලියා ගන්න. මුලින්ම ලියන්න පුතා චූෂණ පහර කියලා. චූෂණ පහර. මුලින්ම ලියන්න පුතේ චූෂණ පහර කියලා. චූෂණ පහර. ලියන්න චූෂණ පහර කියලා දාලා වෙන මෙහෙම ලියන්න. ඩොට් දාලා යටි කරලා ලියන්න. මෙහෙම ලියන්න මුලින්ම. පිස්ටනය TDC සිට BDC දක්වා චලිත වේ. පිස්ටනය TDC සිට BDC දක්වා චලිත වේ. TDC සිට BDC දක්වා චලිත වේ. ඊළඟ ඩොට් එක දාන්න. සිලින්ඩරය තුල පරිමාව වැඩි වෙන අතර පීඩනය අඩුවේ. සිලින්ඩරය තුළ පරිමාව වැඩි වෙන අතර පීඩනය අඩුවේ. ඊළඟට ලියන්න චූෂණ වැල්වේ පමණක් චූෂණ වැල්වේ පමණක් විවෘත වී පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇතුල් වේ. ඔන්න චූෂණ පහර. හරි
පැහැදිලිද? හරි. ඊට පස්සේ ලියන්න සම්පීඩන පහර කියලා පොතේ. සම්පීඩන පහර. ඊළඟ කෙනා ලියනවා සම්පීඩන පහර. හරි. ලියන්නකො සම්පීඩන පහර වෙන්නේ මෙහෙම. ලියන්නකො මෙහෙම. වැල්ව දෙකම වැසී ඇත. පළවෙනි ඩොට් එක. වැල්ව දෙකම වැසී ඇත. වැල්ව දෙකම වැසී ඇත. වැල්ව දෙකම වැසී ඇත. වැල්ව දෙකම වැසී ඇත. ඊළඟට කියන්න පිෂ්ටනය. පිෂ්ටනය BDC සිට. පිෂ්ටනය BDC සිට TDC දක්වා චලිත වේ. පිෂ්ටනය BDC සිට TDC දක්වා චලිත වේ. පිෂ්ටනේ BDC සිට TDC දක්වා චලිත වේ. BDC සිට TDC දක්වා චලිත වේ. චලිත වේ. ඊළඟට ලියන්න පෙට්‍රල් වාත මිශ්‍රණය. පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය වී. පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය වී. පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය වී දහන කුටීරය තුළට තෙරපේ. දහන කුටීරය තුළට තෙරපේ. දහන කුටීරය තුළට තෙරපේ. දහන කුටීරය තුළට තෙරපේ. ඊළඟට ලියන්න දහන කුටීරය තුළට තෙරපේ. ඊළඟට ලියන්න සම්පීඩිත මිශ්‍රණයට. සම්පීඩිත මිශ්‍රණයට පුලිඟු පේනුවෙන්. සම්පීඩිත මිශ්‍රණයට පුලිඟු පේනුවෙන්. පුලිඟු පේනුවෙන් පුලිඟු ලබා දීම සිදු කරයි. පුලිඟු පේනුවෙන් පුලිඟු ලබා දීම සිදු කරයි. පුලිඟු ලබා දීම සිදු කරයි. එතනම ලියන්න මිශ්‍රණය දහණය වේ. මිශ්‍රණය දහණය වේ. හරි, ඔන්න ඔය ටික සිද්ධ වෙනවා සම්පීඩන පහර තුළ. ඊට පස්සේ ලියන්න පොතේ රූලක් කරලා ඊළඟට බල පහර කියලා. බල පහර. ඊළඟට ලියන්න පොතේ බල පහර. පවර් ස්ට්‍රොක් එක සිද්ධ වෙන විදිය. බල පහර. පුතා බල පහර සිද්ධ වෙද්දි කොහමද වෙන්නේ? වැල්ව දෙකම වැහිලායි තියෙන්නේ. හරි? එතකොට අර දහණය වෙච්ච මිශ්‍රණය නිසා පිස්ටන් එක මත පිට අධික තෙරපීමක් ඇති කරලා පිස්ටන් එක පහරට ගේනවා. හරි? ලියන්නක බල පහර. වැල්ව දෙකම වැසී ඇත. වැල්ව දෙකම වැසී ඇත. වැල්ව දෙකම වැසී ඇත. ඊළඟට ලියන්න මිශ්‍රණයේ දහණයෙන්. මිශ්‍රණයේ දහණයෙන් පිෂ්ටණය මතුපිට. මිශ්‍රණයේ දහණයෙන් පිෂ්ටණය මතුපිට. පිෂ්ටණය මතුපිට අධික තෙරපුමක්. පිෂ්ටණය මතුපිට අධික තෙරපුමක්. පිෂ්ටණ මතුපිට අධික තෙරපුමක් ඇති කරයි. පිෂ්ටණ මතුපිට අධික තෙරපුමක් ඇති කරයි. ඊළඟට ලියන්න පිෂ්ටණය. ඊළඟට පිෂ්ටණය TDC සිට BDC දක්වා. පිෂ්ටණය TDC සිට BDC දක්වා චලිත වේ. 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 චලිත වේ. හරි. බල පහරක් හරි. ඊළඟට ලියනවා පිටාර පහර ගැන. අවසාන කෙනා. පිටාර පහර. ලියන්නකො මෙහෙම පිටාර පහර ගැන. ලියන්න. පිටාර වැල්වය පමණක් විවෘත වේ. 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 ඊට පස්සේ ලියන්න. පිෂ්ටණය. පිෂ්ටණය BDC සිට TDC දක්වා. පිෂ්ටණය BDC සිට TDC දක්වා චලිත වේ. චලිත වේ. චලිත වේ. ඊළඟ ලියන්න දහණය වූ මිශ්‍රණය.
දහනය වූ මිශ්‍රණය, දහනය වූ මිශ්‍රණය, දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වයෙන්, දහනය වූ මිශ්‍රණය පිටාර වැල්වයෙන් ඉවතට ගමන් කරයි. පිටාර වැල්වයෙන් ඉවතට ගමන් කරයි. පිටාර වැල්වයෙන් ඉවතට ගමන් කරයි. ඉවතට ගමන් කරයි. හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස, දහන කුටීර පරිමාව යනු කුමක්ද? සම්පීර්ණ අනුපාතය හඳුන්වන්න. රයිට්. දරුවනේ මම ආයෙ මෙතනම ඇඟිලි සටහනම ආයෙ මම පැහැදිලි කරනවා. මේ සීමාව සහ මේ සීමාව ගත්තාම මෙයා TDC, මෙයා BDC කියලා සිලින්ඩරයක ගත්තාම මෙයාට තමයි අපි කියන්නේ පහර කියලා. මෙයාට කියනවා එන්ජින් එකේ දහන කුටීරය කියලා. හරිද? අපි අහන්නේ දහන කුටීර පරිමාවයන් කුමක්ද? දරුවනි දහන කුටීර පරිමාව කියන්නේ එන්ජිමේ සිලින්ඩරය තුළ TDC-ට ඉහළින් තියෙන පරිමාව තමයි දහන කුටීර පරිමාව කියන්නේ. සරලව එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. එන්ජිමේ සිලින්ඩරය තුළ TDC-ට ඉහළින් වෙච්ච පරිමාව දහන කුටීර පරිමාවයි. පැහැදිලිද? ලියමුක මෙහෙම. ලියන්න කලින් මම බින්දු මේක අඳ ගන්න කොට ටක් ගාලා සිලින්ඩරය අඳින්න. මෙයා TDC, මෙයා BDC. මෙන්න මේ කොටස දහන කුටීරය, මේ කොටස පහර කියලා නම් කරගන්න. මෙයා දහන කුටීරය, මේ කොටස පහර කියලා නම් කරගන්න. ඉක්මන් කරන්න බලන්න. හරි. මේ උඩ කොටස දහන කුටීරය, මැද කොටස පහර. දහන කුටීරය සහ පහර. දහන කුටීරය පහර. හරි. අපෙන් අහන්නේ දහන කුටීර පරිමාවන කුමක්ද කියලා නේද ලියන්නේ මෙයා. කියන්නේ එන්ජිමක සිලින්ඩරය තුළ, එන්ජිමක සිලින්ඩරය තුළ, එන්ජිමක සිලින්ඩරය තුළ TDC-ට ඉහළින් වූ, එන්ජිමක සිලින්ඩරය තුළ, එන්ජිමක සිලින්ඩරය තුළ TDC-ට ඉහළින් වූ, TDC-ට ඉහළින් වූ පරිමාව, TDC-ට ඉහළින් වූ පරිමාව, TDC-ට ඉහළින් වූ පරිමාව දහන කුටීර පරිමාවයි. TDC-ට ඉහළින් වූ පරිමාව දහන කුටීර පරිමාවයි. දහන කුටීර පරිමාවයි. මේ උඩ තියෙන පරිමාව තමයි දහන කුටීර පරිමාව කියන්නේ. හරි. ඊට පස්සේ 7 වෙනි කොටස. හරි. 5 වෙනි කොටස කියනවා සම්පීඩන අනුපාතය හඳුන්වන්න. පොදේ සම්පීඩන අනුපාතය කියලා කියන්නේ සම්පීඩන අනුපාතය කියලා කියන්නේ පුතේ ඔන්න ඔය පහරේ පරිමාවට දහන කුටීර පරිමාව එකතු කරලා නැවතත් දහන කුටීර පරිමාවෙන් බෙදුවත් අපිට ලැබෙන්නේ පුතේ සම්පීඩන අනුපාතයයි. ඒ කියන්නේ අපි මෙහෙම කියනවා සම්පීඩන අනුපාතය කියලා කියන්නේ එන්ජිමක සිලින්ඩරයේ පරිමාව දහන කුටීරයේ පරිමාවට දක්වන අනුපාතය තමයි සම්පීඩන අනුපාතය කියන්නේ. මේක බලන්නකෝ, පහරේ පරිමාවට දහන කුටීරයේ පරිමාව එකතු වුණාම, පහරේ පරිමාවට දහන කුටීරයේ පරිමාව එකතු වුණාම ලැබෙන්නේ එන්ජින් එකේ සිලින්ඩරයේ පරිමාව. බෙදන්න ඕනේ දහන කුටීරයේ පරිමාවෙන්. පැහැදිලිද? ලියන්න එක වෙන්නේ මෙහෙම. 5 වෙනි කොටස ලියන්න උත්තරේ මෙහෙම. එන්ජිමක, එන්ජිමක සිලින්ඩරයේ පරිමාව, එන්ජිමක සිලින්ඩරයේ පරිමාව, එන්ජිමක සිලින්ඩරයේ පරිමාව එහි එහි දහන කුටීරයේ පරිමාවට, එහි දහන කුටීරයේ පරිමාවට දක්වන අනුපාතය, එහි දහන කුටීරයේ පරිමාවට දක්වන අනුපාතය, දහන කුටීරයේ පරිමාවට දක්වන අනුපාතය, දහන කුටීරයේ පරිමාවට දක්වන අනුපාතය, දක්වන අනුපාතය සම්පීඩන අනුපාතයයි. සම්පීඩන අනුපාතයයි. සම්පීඩන අනුපාතයයි කියලා දාලා පුතේ මෙන්න මේ ප්‍රකාශන ලියා ගන්න. සම්පීඩන අනුපාතය සමානයි පහරේ පරිමාව ධන දහන කුටීරයේ පරිමාව බෙදීම දහන කුටීර පරිමාව කියලා ලියා ගන්න ප්‍රකාශනය. ඉක්මනින් මේ ප්‍රකාශනය නෝට් කරගන්න බලන්න.
ඉක්බරින් ප්‍රකාශනය නෝට් කරන්න බලන්න. හරි. සම්පීඩන අනුපාතය සමානයි පහරේ පරිමාව ධන දහන කුටීරයේ පරිමාව බෙදනවා දහන කුටීරයේ පරිමාව. හරි. ප්‍රකාශනය කොටු කරලා තියාගත්තත් කමක් නැහැ. හොඳයි. පහරේ පරිමාවට දහන කුටීරයේ පරිමාව එකතු කරලා නැවතත් දහන කුටීරයේ පරිමාවෙන් බෙදනවා. හොඳයි. ඔන්න හතරවෙනි ප්‍රශ්නය ඉවරයි. දැන් එනවා පොතේ අපි අවසාන ප්‍රශ්නය පස්වෙනි කෙනාට. පස්වෙනි ප්‍රශ්නට එනවා. ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා වන ගඩොල් බැමි වර්ග නම් කරන්න. සිලබස් එකේ අපි දන්නවා ගඩොල් බැමි වර්ග හතරක් මොනවද? බඩගල් බැමි, ඔලුගල් බැමි, ඉංග්‍රීසි බැමි, ෆ්ලෙමිෂ් බැමි. හතර දෙනෙක් දන්නවනේ. ලියන්න හතර දෙනා. කියන්න පොතේ. බඩගල් බැම්ම, බඩගල් බැම්ම, ඔලුගල් බැම්ම, ඔලුගල් බැම්ම, ඉංග්‍රීසි බැම්ම, ඉංග්‍රීසි බැම්ම, ප්‍රෙමිෂ් බැම්ම, ඉංග්‍රීසි බැම්ම වගේම ප්‍රෙමිෂ් බැම්ම, ප්‍රෙමිෂ් බැම්ම. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස ගඩොලක තියෙනවන ගුණ. පුතේ ගඩොලක තියෙන ගුණ ගත්තට පස්සේ අපි දන්නවා ගඩොලක තියෙන ගුණ කීපයක්. හරිද? දැන් ගඩොලක් ගත්තාම පුතේ ගඩොලක තියෙන ගුණ ගැන කතා කරනකොට අපි දන්නවා ගුණ වර්ග කීපයක්ම දන්නවා නේද? අපි සිලබස් එකේ මොනවද මේ ඔය ගඩොල් වල ගුණ ගැන කතා කරලා තියෙනවා. ඒතකොට ගඩොල්ලක ගුණ ගත්තාට පස්සේ ගඩොල්ලක ගුණ අපිට හම්බ වෙනවා වර්ගීකරණය තුල කීප ආකාරයකින්ම. හරි. අපි එකින් එක ගඩොල්ලක කතා කරමුකෝ. ඒතකොට මතක් වෙන්නත් එක්ක. හරි. ගඩොල්ලක ගුණ ගැන කතා කරද්දී අපි දන්නවා පුතේ ගඩොල්ලක ගුණ. ගඩොලක ගුණ මොනවද? පොතේ ගඩොලල තියෙන ගුණ පළවෙනි කෙනා ඍජු ධාරවලින් සමන්විත විය යුතුයි. ඍජු ධාරවලින් සමන්විත වෙන්නට ඕන. ඒ වගේම මුහුණක් සමතල විය යුතුයි. මුහුණක් සමතල විය යුතුයි. ඒ වගේම ඉරිතලීම් පළුදු වීම වලින් තොර විය යුතුයි. පැහැදිලිද? ඒ වගේම ගඩොලක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් දෙකක් පමණ විය යුතුයි. ගඩොලක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වෙන්න ඕන. ඒ වගේම හොඳින් පිලිස්සුන ගඩොල් දෙකක්. හොඳින් පිලිස්සුන ගඩොල් දෙකක් එකට ගැටීමේදී ලෝහ ශබ්දයක් එන්නට ඕන. ලෝහ ශබ්දයක් එන්නට ඕන. ඒ වගේම ගඩොලක ඔළු මුහුණට බිමට සිටිනසේ මීටර 1.2ක් පමණ උසක සිට අතහැරිය ගඩොල නොකඩී තියෙන්නත් ඕන. ගඩොල නොකඩී තියෙන්නත් ඕන. ඒ වගේම ගඩොලක් පැය 24ක කාලයක් ජලයේ ගිලලා තිබ්බට පස්සේ ජලය උරා ගැනීමේ ප්‍රතිශතය 100ට 18 20 සීමාව ඉක්මවා නොයා ඉන්නට ඕන. ඒ කියන්නේ 18 20 සීමාව ඉක්මවා නොයා තියන්නට ඕන. ඒ කියන්නේ ආසංක්ෂන් ගඩොලකින් පහෙන් එකකට වඩා වතුර පුරා ගන්න බෑ. මද ගඩොලක් නම් ඒකයි කියන්නේ. තේරුණාද? හරි. රයිට්. ඔන්න ගුණ ටික නෝට් කරමු දැන්. මතකයිනේ ගුණ ටික? ලියමු. එකින් එක ලියමු. ලියන්න පුතේ. ඍජු ධාරවලින් සමන්විත වීම. ඍජු ධාරවලින් සමන්විත වීම. ඍජු ධාරවලින් සමන්විත වීම. ඍජු ධාරවලින් සමන්විත වීම. තව කෙනෙක්? මුහුණක් සමතල වීම. මුහුණක් සමතල වීම. මුහුණක් සමතල වීම. මුහුණක් සමතල වීම. තව කෙනෙක්? ඉරිතලීම් පළුදුවීම් වලින් ඉරිතලීම් පළුදුවීම් වලින් තොරවීම. ඉරිතලීම් පළුදුවීම් වලින් තොරවීම. ඉරිතලීම් පළුදුවීම් වලින් තොරවීම. ඊළඟට ගඩොලක සාමාන්‍ය බර
කිලෝග්‍රෑම් දෙකක් පමණ වීම ගඩොලක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වීම ගඩොලක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වීම හරි තව එකක් ලියන්න හොඳින් පිලිස්සුණ ගඩොල් දෙකක් හොඳින් පිලිස්සුණ ගඩොල් දෙකක් ගැටීමේදී හොඳින් පිලිස්සුණ ගඩොල් දෙකක් ගැටීමේදී ලෝහ හඬක් ඇතිවීම ඊළඟට ඔළු මුහුණත පහළට සිටිනසේ ඔළු මුහුණත පහළට සිටිනසේ ඔළු මුහුණත පහළට සිටිනසේ මීටර 1.2ක පමණ උසක සිට ඔළු මුහුණත පහළට සිටිනසේ ඔළු මුහුණත පහළට සිටිනසේ මීටර 1.2ක පමණ උසක සිට 1.2ක පමණ උසක සිට අතහැරිය විට නොකැඩී තිබීම අතහැරිය විට නොකැඩී තිබීම අතහැරිය විට නොකැඩී තිබීම ඊළඟට පැය 24ක කාලයක් ගඩොලක් පැය 24ක කාලයක් ගඩොලක් පැය 24ක කාලයක් ගඩොලක් ජලයේ ගිල්වා තැබූ විට ජලයේ උරා ගැනීමේ ප්‍රතිශතය එහි බරින් සිරවිස්ස සීමාව ඉක්මවා නොයෑම ඉක්මවා නොයෑම හරි ඔන්න ගඩොලක තියෙන ගුණ ටිකත් හරි කාර්මිකව ගඩොල නිෂ්පාදනය කරන ආකාරය අහනවා කාර්මිකව ගඩොල නිෂ්පාදනය කරන ආකාරය ඉතින් කාර්මිකව ගඩොල නිෂ්පාදනය කරන්නේ මෙහෙමයි දැන් ගඩොල් අපි මුලින්ම හදන්න ඕන මූලිකම අමුද්‍රව්‍ය මැටිනේ හරි එතකොට අපද්‍රව්‍ය වලින් තොර මැටි ලබා ගැනීම කරනවා ඊට පස්සේ මැටි හොඳට පදම් කර ගැනීම කරනවා මැටි පදම් කරගෙන ඉවර වෙලා පදම් කරගත්ත මැටි නියමිත පීඩනයක් යටතේ නැත්නම් තෙරපි එකක් යටතේ අච්චුවලට දානවා දාලා දරුවනේ ලී අච්චුවල ගඩොල් ටික මැටි පදම් කරගත්ත මැටි ටික ගුලි විදියට දාලා තද කර ගැනීම කරනවා ඊට පස්සේ අච්චු වලින් එළියට ගත්ත අමු ගඩොල මදපවනේ වියලින් සරස්සනවා ඊට පස්සේ ඒ වියලීමෙන් මදපවනේම මොකද ඔව් තදමත් නැති ඔව් ඒ මදපවනේ තමයි හරි ඒ නැත්තම් හුක්ම තදම වියලිනොත් පිපිරෙන්නත් පුළුවන් නේ හරි එතකොට වියලා ගැනීම සිද්ධ කරන අවුවේ වියලා ගැනීම සිද්ධ කරලා ඊට පස්සේ හොඳින් වියලුණාට පස්සේ මේවා පොවරන් වලට ගහලා ඊට පස්සේ දැව මගින් ගිනි තියලා ඊට පස්සේ ගඩොල් නිෂ්පාදනය කර ගැනීම කරනවා අපි අන්නේ ප්‍රොසෙස් එක ලියමුක මෙහෙම පොයින්ට් ෆෝම් එකට ලියන්න මෙහෙම අපද්‍රව්‍ය වලින් තොර මැටි සපයා ගැනීම අපද්‍රව්‍ය වලින් තොර මැටි සපයා ගැනීම අපද්‍රව්‍ය වලින් තොර මැටි සපයා ගැනීම ඊට පස්සේ ලියනවා ඊළඟ ඩොට් එක මැටි පදම් කිරීම වතුර දාලා අවශ්‍ය ප්‍රමාණයට මැටි ටික අනා ගන්නවා. ඒකට අපි කියනවා මැටි පදම් කිරීම. මැටි පදම් කිරීම. ඊට පස්සේ ලියන්න. ඊට පස්සේ ලියන්න. ලී අච්චු මගින් නියමිත තෙරපීමක් සහිතව ලී අච්චු මගින් නියමිත තෙරපීමක් සහිතව
ලී අච්චු මගින් නියමිත තෙරපීමක් සහිතව ලී අච්චු මගින් නියමිත තෙරපීමක් සහිතව නියමිත තෙරපීමක් සහිතව ගඩොල් කපා ගැනීම ගඩොල් කපා ගැනීම ගඩොල් කපා ගැනීම ඊළඟට ලියනවා කපාගත් ගඩොල් කපාගත් ගඩොල් කපාගත් ගඩොල් අවුෙන් වියලා ගැනීම 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 ඊළඟට ලියනවා පෝරණුවක් ඊළඟට ලියන පෝරණුවක් ආධාරයෙන් ආධාරයෙන් පෝරණුවක් ආධාරයෙන් හොඳින් වියලාගත් ගඩොල් හොඳින් වියලාගත් ගඩොල් හොඳින් වියලාගත් ගඩොල් දැව යොදා පුළුස්සා ගැනීම දැව යොදා පුළුස්සා ගැනීම දැව යොදා පුළුස්සා ගැනීම ඔන්න පුතේ ගඩොල් නිෂ්පාදනය කරන ප්‍රොසෙස් එකම මම කිව්වා. හරි. හරි. සර් දඹුගල් කියන්නේ මොන ගඩොල්ද? දඹුගල් කියලා කියන්නේ පුතේ මේ ගඩොල් පිච්චුණාට පස්සේ මේ අර කහපාට අඳුරු කහපාටෙන් යුක්ත ගඩොල් තියෙන්නේ. අඳුරු කහපාටෙන් යුක්ත ගඩොල් සාමාන්‍යයෙන් දැන් ගඩොල් පිච්චුණාම රතු පාටයිනේ. දැන් අඳුරු කහපාටෙන් යුක්ත ගඩොල් තියෙනවනේ. ඒවට අපි කියනවා දඹුගඩොල් කියලා. මොකද ඒවා වතුර වැටුණ ගමන් දිය වෙලා යනවා. ඒ කියන්නේ අර ශක්තිමත් නැහැ. ඒ කියන්නේ අපි ඔයර කියන දිරාපත් වෙච්ච ගඩොල්. ඒකට හේතුව තමයි ඒ ගඩොල් හදලා තියෙන මැටි වල වැඩිපුර ඇලිමිනා තියෙනවා. ඇලිමිනා කියන සංඝටකය තිබුණාම ඒ ගඩොල් හයි වෙන්නේ නැහැ. දුර්වල ගඩොල්. අන්න ඒ ගඩොල් තමයි දඹ ගඩොල් කියලා කියන්නේ. ඒව හඳුනා ගන්න පුළුවන් අඳුරු කහ පාටකින් යුක්තයි. හරි? රයිට්. ඊට පස්සේ හතරවෙනි කොටස කොන්ක්‍රීට් සාධන ආකාරය විස්තර කරන්න. කොන්ක්‍රීට් හදන්න කොහොමද පුතේ? කොන්ක්‍රීට් හදන්න මෙහෙමයි. දැන් කොන්ක්‍රීට් හදන්න අවශ්‍ය සංකටක තියෙනවානේ වැලි ඕන සිමෙන්ති ඕන ගල් ඕන ඒ කියන්නේ මැටල් ඕන. එතකොට දරුවනේ අපි කරන්නේ නියමිත අනුපාතවලට අනුව සංකටකරින් මිශ්‍ර කරගන්න එපා. ඒ මිශ්‍ර කරගන්නදී මෙහෙමයි කරන්නේ. මුලින්ම කරනවා තිරස් වේදිකාවක් ගන්නවා. තිරස් වේදිකාවක් අරගෙන ওই වේදිකාවට මුලින්ම දානවා දරුවනේ වැලි දානවා. හරි ඊට පස්සේ සිමෙන්ති දානවා. ඊට පස්සේ වැලි සිමෙන්ති හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන මිශ්‍රණය හොඳට තුනී කරගන්නවා. තුනී කරලා ඒ මත මෙටල් දාලා අතුරා ගැනීමක් කරනවා. ඊට පස්සේ අතුරාගෙන ඒ අතුරාගත්ත ඒ ඉරස් අතුරාගත්ත ඒකකේ කෙළවර පොඩි වැටියක් වගේ දාලා මැද වලක් වගේ හදලා වතුර පුරවනවා. වතුර පුරවලා ඊට පස්සේ කරන්නේ සවල් අරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳගෙන අවම ලෙස දෙන්නෙක් ඉඳගෙන දෙපැත්තෙන් සවල් වලින් මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කර ගැනීම කරනවා. එතකොට කොන්ක්‍රීට් හැදෙනවා. හරි ලියන්න මෙන්න මෙහෙම කොන්ක්‍රීට් හදා ගන්න විදිය ලියන්න මෙන්න මෙහෙම ලියන්න තිරස් වේදිකාවක් මත දී ඇති අනුපාතයට සියුම් සමාහාරක ඒ කියන්නේ වැලි සියුම් සමාහාරක හා බැඳුම් ද්‍රව්‍යය ඒ කියන්නේ සිමෙන්ති බැඳුම් ද්‍රව්‍යය එකිනෙක සමග හොඳින් මිශ්‍ර කර ගනි හොඳින් මිශ්‍ර කර ගනි එකිනෙක සමග හොඳින් මිශ්‍ර කර ගනි හොඳින් මිශ්‍ර කරගනි. ඊට පස්සේ ලියන ඊළඟ ඩොට් එක අනතුරුව මිශ්‍රණය තුනී කර ඒ කියන්නේ තිරස තුනී කර ගන්න තුනී කර ඒ මත අවශ්‍ය අනුපාතයෙන් අවශ්‍ය අනුපාතයට ඒ මත අවශ්‍ය අනුපාතයට ඒ මත අවශ්‍ය අනුපාතයට
රළු සමාහාරක අවශ්‍ය අනුපාතයට රළු සමාහාරක එකතු කරයි නැත්නම් යෙදීම කරයි යෙදීම කරයි රළු සමාහාරක යෙදීම කරයි යෙදීම කරයි. ඊට පස්සේ ලියනවා තුනීව සකස් කරගත් මිශ්‍රණය නැත්නම් තුනීව සකස් කරගත් වියලි මිශ්‍රණය තුනීව සකස් කරගත් වියලි මිශ්‍රණයේ කෙළවර තුනීව සකස් කරගත් වියලි මිශ්‍රණයේ කෙළවර වැටියක් ලෙස සකසා ගනී. තුනී මිශ්‍රණයේ කෙළවර වැටියක් ලෙස සකසා ගනී. තුනී මිශ්‍රණයේ කෙළවර වැටියක් ලෙස සකසා ගනී. තුනී මිශ්‍රණයේ කෙළවර වැටියක් ලෙස සකසා ගනී. පැටියක් ලෙස සකසා ගනි. පැටියක් ලෙස සකසා ගන්නවා. පැටියක් ලෙස සකසා ගනි. තුනී මිශ්‍රණයේ කෙළවර පැටියක් ලෙස සකසා ගනි. ඊට පස්සේ ලියනවා අවශ්‍ය පදමට ජලය යොදා. අවශ්‍ය පදමට ජලය යොදා. අවම පුද්ගලයන් දෙදෙනෙකු එකතු වී අවම පුද්ගලයන් දෙදෙනෙකු ඊට වඩා වැඩුණාට කමක් නැහැ. අවම පුද්ගලයන් දෙදෙනෙකු එකතු වී සවල් මගින් කොන්ක්‍රීටය මිශ්‍ර කරයි. ඔන්නකොතේ කොන්ක්‍රීට් එක හදාගන්න විදිය. හරි, අයිති සරල දෙයක් කිව්වේ. හොඳයි, ඒක අවසාන කොටස වෙනවා. අත්තිවාරමක ප්‍රයෝජන. අපි දන්නවා පොතේ අත්තිවාරමක ප්‍රයෝජන මොනවද කියලා. අත්තිවාරමක ප්‍රයෝජන මොනවද පොතේ? දැන් ගොඩනැගිල්ල ගැන අත්තිවාරමක් දැම්මට පස්සේ ගොඩනැගිල්ලේ සමමට්ටමක් ලැබෙනවා අත්තිවාරම මගින්. ගොඩනැගිල්ලට බර දරා ගන්න පුළුවන් අත්තිවාරම හරහා. ඒ වගේම දරුවනේ පසමතරයේ දෙන බරහින් තීව්‍රතාව සීමා කර ගන්න පුළුවන්. අපි කීපයක් ලියමු. අත්තිවාරම මගින් බලාපොරොත්තු වන ප්‍රයෝජන. අපි අහන්නේ එහෙම එකක් නේද? ඔව්. අත්තිවාරමේ ප්‍රයෝජන මේ අහන්නේ. ලියන්න. ගොඩනැගිල්ලේ බර බෙදා හැරීම. ගොඩනැගිල්ලේ බර බෙදා හැරීම. ගොඩනැගිල්ලේ බර බෙදා හැරීම. තව ලියන්න. මතුපිට සම මට්ටමක්. ලබා ගැනීම. මතුපිට සම මට්ටමක් ලබා ගැනීම. තව කෙනෙක් පස මතට යෙදෙන බරහි තීව්‍රතාව. පස මතට යෙදෙන බරහි තීව්‍රතාව සීමා කර ගැනීම. 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 තව එකක් ලියනවා. ගොඩනැගිල්ලේ ස්ථායීතාව. ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා දීම. ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා දීම. ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා දීම. පොළව තුල සිට ලබා දීම. හරි, ඔන්න පුතේ 19 පේපර් එකේ වැඩ ඉවරයි. ලෙවල් අප් පේපර් එකේ. හරි, ඔන්න ලෙවල් අප් 19කුත් ඉවරයි. හරි, එතකොට ඔය විදිහට දරුවනේ හැම සතියකටම එක පේපර් එක ගන්න අපි ඩිස්කස් කරගෙන ගියොත්
අපට හරිය හරියටම එක්සෑම් එකට තියෙන තමයි අවුරුද්දයිනේ. ඒ අවුරුද්දක් කියලා කියන්නේ මාසෙට 4 ගානේ මාස 12ට 48ක් ලියන්න පුළුවන් පේපර්ස් තව. හරි 48යි දැන් මේ කතා කරලා තියෙන 19 අපි 20ක් කියමුකෝ. එතකොට 48යි 20යි කියලා කියන්නේ 58යි. එතකොට 68ක් බවට අපිට පත් කරගන්න පුළුවන් මේ සමහර පේපර්ස් 70ක් විතර අපිට ලියා ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු ජයග්‍රහණයක් වෙනවා මේ විදිහට. හරි ඒ නිසා ඔයාලා මේ පන්තිය කට් කරගන්නේ නැතුව පේපර්ස් විශේෂම කට් කරගන්නේ නැතුව දිගටම පුතේ ඔයාලා මේ පන්ති වල සෙට් කරලා මේ වැඩේ හරියට කරගෙන යන්න. හරි එතකොට අපි ඊළඟ සතියේ 20 පේපර් එක මම ওই විදිහට ඔයාලගේ ගෲප් එකට දානවා. ඊට පස්සේ 20 පේපර් එකෙත් print out එකක් අරගෙන ඔයාලා ලස්සනට මේකට උත්තර ටික ලියලා ඊළඟ දවසේ ලෑස්ති වෙන්න 20 level up පේපර් එකත් එක්ක. හරි එහෙනම් අද සපොතේ අපි මෙතනින් වැඩ ටික හවර කරමු. හවර කරලා ඊළඟ සතියේ පන්තියේදී නැවතත් අපි 20 පේපර් එකෙන් නැවතත් අපි හමු වෙමු. හරි හොඳයි එහෙනම් අදට පුතා වැඩ ඉවරයි. ලබන සතියේ නැවතත් පන්තියේදී අපි හමු වෙමු 20 level up paper එකත් එක්ක. හොඳයි අයිබෝන් පුතේ.